කොළඹ දේවීපාලිකා විද්‍යාලයෙන් 1704 සබරගමු විශ්වවිද්‍යාලයට තේරිපතු අමාලි චත්‍රිකාගේ කතාව සමාජයේ ආන්දෝලනයකට තුඩු දුන්නා. 2014 වසරේ උසස් පෙළ ඉහළින්ම සමත් වූ අමාලි පියාද නොමැති පවුලක මව සමග ජීවත් වූ අහිංසක තරුණියක්. ඇය 2015 වසරේ සබරගමු විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවද ඇයගේ සරසවි ගමන සිතූසේ මිහිරි වූයේ නැහැ. ඒ සරසවිය වෙලාගෙන තිබෙන නවකවදී බීතිකාව නිසාවෙන්. සබරගමු සරසවියේදී පළමු දිනේ පටන් නවකවදයට ලක් වූ අමාලි නවකවදය ලබා දෙන ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන්ගේ විශේෂ ඉලක්කයක් වුණා. ඒ ඇය කොළඹ පාසලකින් සරසවියට පැමිණි නිසයි. එම හිරිහැර ඉවසා ගැනීමට නොහැකි තැන ඇය 2015 වසරේ පෙබරවාරි 16 වනදා සියදිවි නසා ගන්නේ අමානුෂික නවකවදී අඳුරු පැතිකඩක් සමාජයට නිරාවරණය කරමින්. අමාලි පිළිබඳව ශෝකජනක පුවත නැවත දිගහරින්නට ඇයට යුක්තිය ඉල්ලා අමාලිගේ මව නැවතත් නීතිය ඉදිරියට පැමිණි නිසයි. අමාලි සියදිවි නසා ගැනීමට පෙර ලිපි කිහිපයක් ලියා ඇයට සිදු වූ අසාධාරණය පිළිබඳව විස්තර කර තිබුණද තවමත් අමාලි වෙනුවෙන් නීතියෙන් යුක්තියක් ඉටු වී නැහැ. නීතිඥයකු මාර්ගයෙන් පසුගිය පළවනදා දින පොලිස් මූලස්ථානයට පැමිණෙන අමාලිගේ මව සිදුවීම පිළිබඳව පොලිස් මූලස්ථානයටද පැමිණිලි කළා. මින් පෙර වසර 3 හමාරක් තිස්සේ අමාලිගේ මව පොලිස් කොමිසමට, පොලිසියට, මානව හිමිකම් කොමිසමට ආදී නීතිය රැකීමට ඇති නොයෙකුත් ආයතනවලට පැමිණිලි කළද තවමත් අමාලි වෙනුවෙන් යුක්තිය ඉටු වී නැත්තේ ඇයට නවකවදය ලබා දුන් ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන්ගේ නම් පවා ඇයගේ ලිපිවල සඳහන් කර තිබේදී. ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් විසින් අමාලි රැගෙන ගොස් හුදකලා කොට ඇයට අසභ්‍ය දර්ශන අඩංගු චිත්‍රපට පවා පෙන්වා තිබෙන බව අමාලිගේ මව පවසනවා. ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ඇයට අසභ්‍ය වචනෙන් දැඩි ලෙස බැනවැදී තිබෙන බවත් මෙම හිරිහැර දරාගත නොහැකිව අවසන් දිනවල අමාලි දැඩි මානසික පීඩනයකින් කල්ගෙවූ බවත් ඇයගේ මව පවසනවා. කොළඹ ප්‍රදේශයෙන් සරසවියට පැමිණෙන නවක සිසුන් සිසුවියන්ට නවකවදය අමානුෂික ලෙස ලබා දුන් බවටත් අමාලි දේවිබාලිකා විද්‍යාලයෙන් සරසවියට පිවිසි නිසා ඇයට නවකවදේ දැඩි ඉලක්කයක් බවට පත් වූ බවත් අමාලිගේ මව මාධ්‍යයට වැඩදුරටත් පැවසුවා. සබරගමුව සරසවියේ 2015 වසරේදී දෙවන වසර ශිෂ්‍යාවක් වූ මාෂා සහ ශිෂ්‍යයෙක් වන ඉසුරු යන සිසු සිසුවියන් දෙදෙනා මෙලෙස අමාලි ඉලක්ක කරගනිමින් ලිංගික හිරිහැර පවා සිදු කරන අමානුෂික නවකවදය ලබා දුන් බවට අමාලි රිපු ලියුවක සඳහන් වෙලා තිබෙනවා. සැකකරුවන්ගේ නම් පවා සඳහන්ව තිබියදී තවමත් යුක්තිය ඉටු නොවුණු අමාලි වෙනුවෙන් පමාවී හෝ යුක්තිය ඉටු යුතු බව සමාජ්ජාලා මාධ්‍යන්හි කතාබහක් ඇති වෙලා තියෙනවා. බොහෝ සරසවි සිසු සිසුවියන් හීනමානෙන් පෙළෙන බවත් ඔවුන් කොළඹ පාසල්වලින් පැමිණෙන සිසු සිසුවියන් ඉලක්ක කරගන්නේ එබැවින් බවත් සමාජ්ජාලා ක්‍රියාකාරීන්ගේ අදහස් දක්වා තිබීම විශේෂත්වයක් වෙනවා. අමාලි තමන්ගේ අන්තිම කැමති පත්‍රය මෙසේ ලියා තිබුණා. නම නායක්කාර හේවගේ අමාලි චතුරිකා. මගේ මිනිය පුච්චන්න පුළුවන් නම් බොරැල්ල කනත්තේදී. ඒක තමයි අදටත් මම දේවි බාලිකාවට ආදරේ නිසා. ඒ ආසන්නේම වැල්ලෙන්ට ඇති කැමැත්ත. මගේ මේ පොත් සේරම මගේ මිනිහත් එක්කම පුච්චන්න. මගේ ලැප් එකයි, ටැබ් එකයි, ෆෝන් එකයි තරින්දට දෙන්න. මගේ පොත්වල තියෙන සල්ලි වලින් මගේ අවමංගල්‍ය චාමයට කරන්න. කිසිම සබරගමු කැම්පස් එකේ ළමයෙක්ට මගේ අවමංගල්‍යයට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙස තරයේම ඉල්ලා සිටිනවා. මට යම් කිසි උරුමයක් තිබෙනවා නම් ඒ සියල්ල මහරගම පිරුකා රෝහලට පරිත්‍යාග කරන්න. ස්තුති අමාලි. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.